සූත්‍රපිටකයේ කන්ද වග්ගය තමයි පරිශීලනය කරන්නේ. ඒත් අපේ ස්වාමීන් වහන්සේ පෙරත් වෙලාවකට දැඩි උදාසීන ගතියක් ඇති වෙනවා. ඒ වගේම බුද්ධ වචනය නුවණින් මෙනෙහි කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වෙලාවට හිතනවා ඊට වඩා සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන එක පහසුයි කියලා. අපේ ස්වාමීන් වහන්සේ මේ සඳහා පිහිටක් වෙන මෙන් ඉල්ලලා සිටිනවා. සාදු සාදු. ඔය පංච ඉන්ද්‍රියන් කියලා තියෙනවනේ. එතකොට සද්ධා, සති, සමාධි, පඤ්ඤා, වීරය මේ පහම බැලන්ස් වෙන්න ඕනේ. ඒ අවස්ථා එන්න ඕනේ හිත අඩු වෙන වෙනකොට, දුර්වල වෙනකොට. විශේෂයෙන් මම අර කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය. ඒක මතු කරගන්න ඕනේ. බුද්ධාලම්බන ප්‍රීතිය ඒක විනිවිදේව. තමට ධෛර්යයෙන් තව සමග සීලය කැඩෙන ආසාවල් පස්සේ යන අවස්ථා හොඳට බලාගෙන ඒක නැති කරගන්න ඕනේ. ඒක ඒවා නොටිස් කරගන්නකොට ඒක එහෙම මේ තව මේ තමන්ට යම් ප්‍රමාණයකින් බැලන්ස් කරන්න වෙනවා. මොකක් හරි එකපාරටම ධෛර්යයක් වෙන දෙයක් තියෙනවනම් ඒක පාවිච්චි කරන්න. හැබැයි ඒකේ ආදීනව, ඒකේ ප්‍රමාණය, ඒකෙන් වෙන ප්‍රමාණය ඒවා අඳුරගෙන ඉක්මනට මේක පන්නරයක් කරගෙන අරකට යන්න බලාගෙන ඒවා පරිශීලනය කරන්න වෙනවා. ඒක එහෙම එහෙම තමයි කල්පනා කරන්න වෙන්නේ. ඔක්කොම නිකම් ප්‍රතික්ෂේප කරන්නත් ඒක තමයි නුවණින් බලන්න මොනවා හරි ධෛර්යයක් එනවනම් ඒක හාමුදුරු කියන විදිහට පොතම නොවුනත් පොඩ්ඩක් ඒක පාවිච්චි කරගෙන ඊට පස්සේ ඒවා කිසිම දෙයක් මේ මං කිව්වේ ඉහළටම යනවනම් මේ ඉහළටම දැන් මොකද මේ සමාකය ඉන්න විදිහට Tamanට පොඩ්ඩක් හරි හරියන එකක් පාවිච්චි කරගෙන හැබැයි මතක තියන්න ඒක සම්පූර්ණ හරි නෑ Tamanට ඇත්තට වෙන්න ඕන මම දන්න විදිහට නම් අර විදිහට දේශනාවල ඔස්සේ දකින්න එකක් නිවන දැන් ඔය හින්දු අයත් එක එක නිවනවල් කියනවා නිවන කියලා කියනවා එන්ලයිට්මන්ට් කියලා කියනවා ඉතින් එහෙම දුන්නට මේ අපිට දන්නේ අද විවිධ මාර්ග තියෙනවා විද මේවා තියෙනවා අපේ කර්මානුරූප ඒවා හම්බ වෙනවා ඉතින් මම ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන්නේ ඒක පාවිච්චිත් කරන්න මේ ඥාන ලෝක හම්දුර හම්බෙලා නම් මේක තමයි ස්ට්‍රෙස් කරන්නේ උන්වහන්සේට ලැබි දන්න විදියට ඉතින් මම වැරදි වෙන්න පුළුවන් මට තමන් එක හොයලා බලන්න